धम्मस्सवन कालो अयं भदंता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु केन कहो। अति गौरवनीय एक्सत् राजधानी प्रधान संघनायक स्कॉटलैंड बौद्ध विहारी विहाराधिपति राजकीय पंडित शास्त्रपति अति गौरवनीय कंबुरावल श्री रेवत पूजनीय नाहिमी पानन वहंसी अतुलु मे पुण्यभूमि विहारस्थाने वेडवेसिन अनेकुत पूजनीय स्वामीन वहंसीटत् एवगेम पिंवत् ओब हेम दिनाटमत् मुलिम्म ධර්මශ්‍රවණේදී ආරම්භයේදීම ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම ධර්මශ්‍රවණ මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පූජනීය කහාඳුරන් වහන්සේ ඇතුළු මේ ස්වාමින් වහන්සේලාත් කරගෙන යන මේ ශාසනික කටයුතු තව තවත් උන්වහන්සේලාට ලෝකේටම මේ ධර්මයේ ව්‍යාප්ත කරමින් විශාල මෙහෙවරක් කරන්න तुनुरुवांगे अनंत गुणानुभाव बलेन शक्ति धैर्य सलसेवा दीर्घायुष निदुख निरोगी संपत्ति सलसेवा किल मुलिम आशीर्वाद प्रार्थना करनवा। पिंगतुने ओब मे दिनवल दसपारमी धर्मगेन धर्मदेशन मालावक्म सिदु करगेन अविल्ला अद दवसी स्वामीन वहांसे सिहिपत् करा अधिष्ठान पारमिताव तमय अद साकच्छा करान थियेन्ने कियला අපි කාරණා කීපයකට එක්කම ධර්ම කාරණා ටික සාකච්ඡා කරමු. පින්තුනේ අපිට පේනවා මේ ධර්ම අවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේගෙන් බණහන් එන හැමෝටම නිවන් දකින්න හම්බුන්නේ නැහැ. දැන් ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බණ ඇහුවා සිය දහස් ගණන් පිරිස. සමහරු දුර ඈත ඉඳන් එන අනේ අපිට බුදු කෙනෙක්ව දකින්න ලැබේවා. ये बुद्ध वचने कहान लभेवा अपीड बनपदयाक असेवा असेवा किल बहु दुरात अवील दमसभा मंडपे वाडिविलाट मिनीस्वीट बनहन हे वै बुधुरजान वहां से दहम दिशा पेरम बलन व खऊद मे पिरी धर्मावबोधे लबन पिंगवंत कि इतकोट धर्मावबोधेट ससर पिंग कि धर्मावबोधेट ससर पारमी पुरागत्ताय धर्मावबोधे पिनीस ससरी कैपकिरी करला पिंदहम रेस्कर गताय तमय बुधुसट पेन्नी अन्याय लख करगिनाय बुधुरजानन वहांसे दहम दिशान उबहलैदि बुधुरजानन वहांसे हिमिदिरि उदयसन दोलस कोटि लक्ष वारयक महाकरुणा समापत्तियट समवदिन उन्वहांसे महाकरुणा समापत्तियेन नैकी इंदला बुधुयस विहिदोनवा गंधकुटिये इंदन दस दहसक लोक धातु दक्वाम අකනිටා බඹලෝ දක්වා දසදහසක් ලෝක ධාතු දක්වා බුදු ඇසින් බලනවා කවුද අද manuss ලෝකේ ධර්ම අවබෝධය ලබන පින්වන්තය කවුද අද දෙවියන් අතරින් දිව්‍ය ලෝකේ ධර්ම අවබෝධය ලබන පින්වන්තය කවුද අද බ්‍රහ්ම ලෝකේ නිවන් දකින්න එතකොට අපිට පේනවා බුදු ඇසින් බලනවා නිවන් දකින්න පින තියෙන්නේ කවුද කියලා අර සංසාර පාරමී පුරාගත්ත සසර පින් කරගත්ත ධර්මාවබෝධයේ පිණිස සසර කැප කිරීම කරපු අය ඉන්නවා. අන්නේ අය තමයි බුදු වැසට පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට දකින්න යුදුන් ගණන් ඈත ඉන්නේ. බුදු වැසින් පේන සමහර කෙනෙක් යුදුන් ගණන් ඈත ඉන්න කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේව දැකලත් නැහැ බුදු කෙනෙක් ඉන්නවා කියලා අහලත් නැහැ. හැබැයි පෙර සසරේ නිවන් අවබෝධයට පින් කරපු අය බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඒ අය හොයාගෙන එයා ළඟටම යනවා. එතකොට අපිට දේශනා දිහා බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවත් සමහරුන්ට ධර්මාබෝධය ලබන්න බැරි වෙනවා. හැබැයි පින් තියෙන අය පාරමී පුරාගත් අය සසර නිවන් අවබෝධයට පින් කරපු අය කොහෙද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන එයා ළඟටම යනවා. සමහර ලාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් යොදුන් ගණන් දුර වඩිනවා.
එතකොට අපිට නික අපේ නුවණින් අපිට පේන විදිහට අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ බුදුහාමුදුරු එයා ළඟට යන්නේ හරිනම් ඒ අය ඉන්න එපා බුදුරජාන් වහන්සේ හොයාගෙන බුදු කෙනෙක් මොකද මෙච්චර මේ දුරක් යන්නේ ඒ අය ළඟට බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන ළඟටම යන්නේ ඒ අය සසරි බොහෝ කාලයක් තිස්සේ අනේ අපිට බුදු කෙනෙක්ගෙන් බණපදයක් අහන්න ලැබේවා නිවන් අවබෝධයම ලැබේවා කිය කිය දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී මේ පාරමී පුරපු අය පින් කරගත් අය ඒ නිසා පින්වතුනි ධර්ම අවබෝධය ලබන්නත් රහත් වෙන්නත් මාර්ගඵලයකට යන්නත් ඊළඟට පසේ බුදු වෙන්නත් බුදු වෙන්නත් මේ පාරමී දියුණු කරගත යුතුයි හැබැයි ඒ අතර බුද්ධත්වයේ කරා යන කෙනෙක් තමයි පාරමී ධර්මයන් දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියටම දියුණු කරන්නේ 30 ආකාරයකට වඩා ගන්නවා. පසේ බුද්ධත්වයේ කරා යන කෙනෙක් එච්චර කැපකිරීම කරන්නේ නැහැ. පාරමී උපපාරමී තමයි පුරා ගන්නේ. ඊළඟට අරහත්ත්වයේ පිණිස මහන්සි ගන්න අය රහතන් වහන්සේලා වෙන්න උත්සාහ කරන අය. ඒ අතරත් දැන් බුදුරජාණන් වහන්සේලා ගත්තත් වෙනස්කම් තියෙනවා. බුදුවරුත් පාරමී පුරණ කාලය අනුව කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥාදීක බුදුවරු, වීරියාදීක බුදුවරු, සද්ධාදීක බුදුවරු කියලා. ඒ අතරින් ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේලා සාරා සංකේ කල්පලක්ෂයක් තමයි මේ දස පාරමී දියුණු කරන්නේ. ඒ පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමී ධර්ම පුරන්නේ සාරා සංකේ කල්පලක්ෂයක්. ඒ අතර සද්ධාදීක බුදුවරු ඉන්නවා. ඒ අයට ප්‍රඥාව තියෙනවා නමුත් සද්ධාව වැඩි සද්ධාව මුල් කරගෙනයි බුද්ධත්වේ කරා යන්නේ එවැනි කෙනෙක් අටාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරනවා අසංකේය අටකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න පටන් ගන්නවා ඊළඟට මේ බුද්ධ ශාසනය තුල නිවන් දැකපු මේකෙන් බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතර වීරිය අධික බුදවරු ගැන තියෙනවා ඊළඟට පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක්. උන්වහන්සේ 16 සංඛේ කල්පලක්ෂයක් අසංඛේ 16 කුත් කල්පලක්ෂය දසපාරමී පුරලා තමයි කියනවා ලෞතුරා බුදු වෙන. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා තමයි අවම සාරා සංඛේ කල්පලක්ෂය. ඊළඟට අටා සංඛේ කල්පලක්ෂයක් 16 සංඛේ කල්පලක්ෂයක් හැටියට පාරමී පුරන. පසේ බුදු වෙන කෙනෙක් අසංකේය දෙහිකුත් කල්පලක්ෂයක් පාරමී උපපාරමී දියුණු කළ යුතුයි කියලා තියෙනවා. ඊළඟට අගසව තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයන් පාරමී ධර්ම දියුණු කළ යුතුයි. එතන පාරමී විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල තමන්ගේ මෑණියන් වෙන්න පියාණන් වෙන්න බුදු වෙන කල තමන්ගේ පුත්‍රත්නිය වෙන්න ඔය වගේ පෙරුම් පුරාගෙන ඉන බෝසත් පිරිස ඉන්න. ඒ අය කල්ප ලක්ෂයේ බැගින් 80 මහ ශ්‍රාවකයොත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන කියලා තියෙනවා. හැබැයි එතනින් මෙහා ධර්මයේ කාලයක් නියම කරලා නැහැ සෝවාන් වෙන්න කොච්චරද සකදාගාමි වෙන්න කොච්චරද අනාගාමි වෙන්න කොච්චරද කියලා කාල නිර්ණයක් කරලා නැහැ. හැබැයි කාල නිර්ණයක් කරලා පෙන්වුවේ නැතත් අපිට පේනවා මේ ගුණධර්ම යම් පමණකට හරි සසරේ වඩාගත් කෙනෙකුට තමයි ධර්ම අවබෝධයේ කරා නිවන කරා යන්න අවස්ථාවක් ලැබෙන්නේ. දැන් මේ ගුණධර්ම 10 දිහාම බලපුවහම පේනවා මේව නැතුව කෙනෙකුට ධර්ම අවබෝධයක් කරා යන්න බෑ. ඒ නිසා මේ පාරමී ධර්ම එකකට එකක් බැඳිච්ච දේවල්. දානං සීලංච නෙක්ඛම්ම. දාන සීල නෛෂ්ක්‍රම්‍ය. ප්‍රඥා වීරිය කාන්ති සත්‍ය අදිඨාන කාන්ති කියන්නේ ඉවසීම සත්‍ය පාරමිතා අදිෂ්ඨාන පාරමිතා මෛත්‍රී උපේක්ඛා කියන මේ 10. එතකොට මසුරුකම ලෝභකම තියාගෙන නිවන කරා යන්නත් බෑ. ඒ නිසා දානේ කියන එක සසර පුරුදු කළ යුතු දෙයක්. ඊළඟට දුස්සීලකම් කරමින් ඒවා ඒ විදිහටම පවත්තමින් ඒ පුරුදු ඒ විදිහටම ගෙන යමින් එයාට නිවන කරා යන්න පුළුවන්කමකුත් නැහැ. සීලය කියන එක සසර පුරුද්දක් තුල තමයි කෙනෙකුට සීලයකට යොමු වෙන්නේ. ඒවත් පුරුදු කරන්න ඕන. නෛෂ්ක්‍රම මේ කාමයන් අතහැරීම කියන එක සසර පුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් ඒවා ගොඩ ගහ ගන්නවා, අල්ල ගන්නවා, රැස් කර ගන්නවා මිසක් ඒවැ අතහැරීමකින් කාමයන් අතහැරීමකින් ඔහුට සතුටක් ලබන්න බැරි වෙන්නේ. ඊළඟට ප්‍රඥාව. දැන් හිතන්න දැන් අපි නිකන් ගම් මෙහෙම අපි මේ ජීවිතයේ තුල මේ බණ අහනවා.
දැන් අපි ගැඹුරු බණත් අහනවා පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පාදය ගැන අපි බණ අහනවා අපි භාවනාත් කරනවා කියලා හිතමු මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි කියලා අපි ගැඹුරින් විදර්ශනා වඩනවා හැබැයි අපේ පින සම්පූර්ණ නම් මේ ජීවිතේම ධර්ම අවබෝධය කරා යන්නත් පුළුවන් හැබැයි බැරි වෙලාවත් අපි හිතමු අපිට මේ ජීවිතේ මාර්ගඵලයකට එන්න බැරි වුණා කියලා අපිට මේ ජීවිතේ මාර්ගඵලයකට එන්න බැරි වුණා කියලා අර දියුණු කරපු ප්‍රඥාව භාවනාව මේ වහිමි වෙන්නේ නැහැ. ඒවා ඒ දියුණු කරපු ප්‍රඥාව අපිට ප්‍රඥා පාරමිතාව හැටියට සසරේ ධර්ම අවබෝධයට උපකාර කරනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සසරේ මුදුන්පත් වෙලා තිබෙ කියලා. අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාම සසරේ නොයේක් බුද්ධ ශාසනවල නොයේක් ශාසනවල පැවිදි වෙලා ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ විමසවිමස සසරේ බොහෝ කාලයක් තිස්සේම විදර්ශනා නුවණ වඩාගෙන ආපු කෙනෙක් ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නම සසර ප්‍රඥාව වැඩිපුර දියුණු කරපු කෙනෙක් ඒ නිසා තමයි ගාථාවේ පද දෙක අහනකොට සෝවාන් වෙන්න පුළුවන් උනේ සසර ප්‍රඥා පාරමිතාව දියුණු කරපු නිසා යේ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතෝ ආහ කියලා පද දෙක ඇහෙනකොට සෝවාන් වුණා සමහර පුද්ගලයෝ ඉන්නවා ඔය පද දෙක නෙමේ මුළු දේශනා 84000ක ධර්මස්කන්ධය ඇහුවත් ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. හැබැයි සසර පුරුද්දක් තියෙන කෙනාට ඒ ප්‍රඥා පාරමිතාව දියුණු කිරීමේ නුවණ මෝරපු කෙනා තමයි පද දෙක ඇහෙනකොට එක එක ගාථා වහලා කෙටියෙන් අහලා නිවන් දකින්න ඒ පින මතු කරගත්තේ. ඒ නිසා මේ සසර පුරුදු හැටියට මේවා දියුණු කරන්නට ඕනේ. ඊළඟට වීරිය මේවා එකින් එකට බැඳී පවතින දේවල් සත්‍ය පාරමිතාව අද කතා කරන්න තියෙන බව ස්වාමීන් වහන්සේ දැනුම් දුන්නේ අදිෂ්ඨාන පාරමිතා මේ අදිෂ්ඨානය කියන එක මේ හැම දෙයකටම බැඳිච්ච දෙයක් අදිෂ්ඨාන පාරමිතාව නැතුව දාන පාරමිතාව පුරන්නත් බෑ අදිෂ්ඨාන පාරමිතාව නැතුව සීල පාරමිතාව පුරා ගන්නත් බෑ නෛෂ්ක්‍රම්‍ය පුරන්නත් බෑ ප්‍රඥාව පුරන්නත් බෑ වීරිය වඩන්නත් බෑ අදිෂ්ඨානය කියන එක මම කොහොම හරි තමන්ගේ ඉලක්කේ දැන් අපි ගමු කෙනෙක් බුදු වෙන ඉලක්කයක් තියෙන බෝධිසත්වයෙක් ඉන්න පුළුවන් පසේ බුදු වෙන ඉලක්කයක් රහත් වෙන්න කියන අපි වර්තමානිකම අපි රහත් වෙන්න අඩුම ගානේ අපි හිතනවා කියලා මං කොහොම හරි මේ ජීවිතේ සෝවාන් හරි වෙනවා කියලා එතකොට ඒ ඉලක්කය අපිට ස්ථීරව තියෙන්න ඕනේ මං කොහොම හරි මගේ හුස්ම ටික යන්න පෙර අඩුම ගානේ ධර්ම අවබෝධයේ කරා සෝවාන් මට්ටමට හරිපත් වෙනවා කියන දැඩි අදිෂ්ඨානෙ තියෙනවා. ඒ අදිෂ්ඨානෙ තමයි ඒක ධර්මයේ පෙන්වන එක පැත්තකින් 이르දිපාදය. චිත්ත 이르දිපාදය හැටියට ධර්මයේ පෙන්වන. ඒ අදිෂ්ඨානෙ තුල තමයි කෙනෙකුට ධර්මයේ කරා ඊතර ගුණධර්ම දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ගමු දාන පාරමිතාව පුරන්න පටන් ගන්නවා. මම කොහොම හරි දන් දීලා සසරේ මේවා පුරුදු කරනවා කියලා වැඩේ පටන් ගත්තා. හැබැයි ටික කාලයක් කරගෙන යනකොට අනේ ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. අර අදිෂ්ඨානි නැත්නම් එක දිගට මේ තමන්ගේ පාරමිතාව අරගෙන යන්න බෑ. නිෂ්ඨාව දක්වාම කරගෙන යන්න බෑ. සමහර වෙලාවට තමන්ට බාධක එනවා. කරදර එනවා. ඒ තුල තමන්ට නොයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඕනේ නැහැ දැන් අවශ්‍ය නැහැ. ඉස්සර ඉතින් කරාට දැන් ඉතින් අපිට කරදරයිනේ. එහෙම හිතිලා අර අදිෂ්ඨානේ නැති කෙනා වැඩි අතහරින්. ඒ නිසා අදිෂ්ඨානේ තියෙනවා. දැන් තියෙන අපේ බුදුරජාණන් වහන්සේගේ කදිරංගාර ජාතකය කියලා තියෙනවා. උන්වහන්සේ සසරේ දන් දීපු හැටි තියෙනවා. හැබැයි ඒ තුල අදිෂ්ඨානේ තමයි බලවත් වෙන්නේ. දන් දුන්නට. ඒකේ තියෙනවා කදිරංගාර ජාතකයේ තියෙන අපේ බෝසතාණන් වහන්සේ බොහොම ධනවත් සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. ඉතින් උන්වහන්සේ මේ සසර පාරමී පුරාගෙන ආපු පිනෙන් ඒ කාලේ බුදු කෙනෙක් නැති කාලයක් බුද්ධ ශූන්‍ය කාලයක් නිවන ගැන අහන්නවත් කෙනෙක් නැහැ. හැබැයි උන්වහන්සේ තමන්ගේ ධනෙ දුගී මගී යාචකයන්ට දන් දෙනවා. නිවසේ ඉදිරිපස දන් සැලක් හදාගෙන දුගී මගී යාචකයන්ට දවස ගානේ හම්බ කරන ධනෙන් විශාල දන් වැටක් පවත්වනවා. ඉතින් පිරිස පිරිලා ඉතිරිලා අසරණ මිනිස්සු හිඟන්නු දුගී මගීන් මේ දන් සැලේ පිරිලා දවස ගානේම දහස් ගානකට දන් වැටක් පවත්වන. කොහොම බොහෝ කාලයක් දන් දුන්නා. එහෙම දන් දීලා දන් දීලා දැන් තමන්ගේ තියෙන ධනෙ පවා එන්නේ එන්නේ හිඳීගෙන හිඳීගෙන යන හම්බ කරගත්ත දේවලුත් විනාශ වෙනවා. දැන් ඉතුරු කරගත්ත ධනයත් නැති වෙනවා. ඒත් සසරේ දන් දෙ මං කොහොම හරි මේ දාන පාරමිතා පුරනවා කියලා දන් දෙන්න.
කොහොම දන් දීගෙන යනකොට දවසක් හිතුණා මම මෙච්චර කාලයක් දන් දුන්නා හැබැයි මගේ දානේ මහත්ඵල මහානිසංස කරගන්න මට තාම ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහුන්නේ නැණි කියලා හිතුවා. එදා මේ සිතුවිල්ල හිතලා රැය නිදාගත්ත වෙලාවේ ඔය ගැනම සිහි කර කර නිින්දට ගියා. පසුවදා උදේ පාන්දර දැන් බුද්ධ ශූන්‍ය කාලවලත් ලෝකේ වැඩ ඉන්න පසේ බුදුවරු. ගන්ධමාදන කියලා හිමාලය කඳු මුදුනේ පසේ බුදුවරුන්ට මැවෙනවා කියන පර්වතයක්. ඒ තුල තමයි කියන පසේ බුදුවරුන්ට විමාන පහළ වෙන්නේ. මේ ගන්ධමාදන පර්වතයේ වැඩ හිටිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා සමාපත්තිය නැකිටලා ලෝකෙ දිහා බැලුවා දානයක් පිළිගන්න සුදුසු පුද්ගලෙක් ඉන්නවද? දානයක් අද මට ලැබෙයිද කියලා බැලුවා. මොකද නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා ඒ සමාපත්තියෙන් වැඩ හිටපු කෙනෙක් සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාත යනකොට ඉදාට දානයක් ලැබුණ නැත්නම් පසුවදා පිරිනිවන් පානවා. ඒක දේශනාවේ තියෙන්නේ උපරිම දවස් 7යි ආහාරයක් නැතුව ඉන්න පුළුවන්. උපරිම දින 7යි. පසුවදාට පිරිනිවන් පාන්න වෙනවා. ඒ නිසා නිරෝධ සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාත යන කෙනෙකුට කවුරු හෝ තුන්සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කරනවා නම් ඒ දෙන දානි ආනිසංස ඒ මොහොතේ එතනම පහළ වෙනවා. ඒ නිසා දැන් උන්වහන්සේ බැලුවා දානි හැන්දක් හරි බෙදන්න. මොකද බුද්ධ ශූන්‍ය කාලවල නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල මිනිස්සු දන් දෙන්නෙත් නැහැ. මොකද දානෙක පිනක් රැස් වෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ බලනකොට දැක්කේ මේ සිටුවරයා. බොහෝම සද්ධාවෙන් දන් දෙන කෙනෙක්. ඔහු ළඟට ගියොත් මට දානි හැන්දක් ලැබෙයි කියලා හිතලා පාත්‍රය අරගෙන අහසට පැන නැගලා අහසින්ම ආව මේ සිටුවරයාගේ සිටු නිවස ඉදිරියට අහසින් වැඩම කරලා අර දන්සැල ඉදිරියේ පෙනී හිටියා. ඒ වෙලාවේ දන්සැලේ හිටපු අය දැකලා දුවගෙන ඇවිල්ලා කිව්ව සිටුවරයාට සිටුතුමනි අදනම් ඔබේ දානේ සියල්ලෙන් සියල්ල සම්පූර්ණයි. මෙපමණ කාලයක් අපි දන් වැටක් පැවැත්තුවා කවදාවත් අපිට ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහුන්නේ නැහැ. හැමදාම දුගී මගී යාචකයන්ටමයි දන් දුන්නේ. අදන්න ආර්යයන් වහන්සේ නමක් ඉසිවරයන් වහන්සේ නමක් අහසින්ම වැඩියා කිව්ව ඔබේ දානි පිළිගන්න. ඒ වෙලාවේ පුදුම සද්ධාාවක් ඇති වුණා. මම මගේ අතින්ම දානි බෙදනවා කියලා දානි භාජනේ අතට අරගෙන බොහොම සද්ධාවෙන් මිදුලට ඇවිල්ලා අඩිය තියනකොටම වසවර්ති මාර්යා විශාල ගිනිවලක් මවනවා මිදුලේ. පසේ බුදුරජාණන් වහන්සේත් මේ බෝසතාණන් වහන්සේත් අතර විශාල ගිනිවලක් මැව්වා. මේ ගිනිවල දැකලා බියෙන් තැතිගත් දානශාලා අර දන්සැලට ආපු මිනිස්සු කෑකෝ ගහගෙන සීසීකට දුවන්න ගත්තා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අර දානි භාජනේ අතේ තියාගෙන අදිෂ්ඨානයක් කරා මම මෙච්චර කාලයක් දන් දුන්නා මම ලෞතුරා බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරගෙන දන් දීපු කෙනෙක්. ඒ නිසා මේ ගිනිවැට මවපු පුද්ගලයා මට දකින්න ලැබේවා කියලා අදිෂ්ඨානෙන් අහස දිහා බැලුවා. බලනකොට වසවර්ති මාරේ අහසේ පෙනී හිටියා. එතකොට වසවර්ති මාරේ අහසේ පෙනී හිටපු වෙලාවෙ ඇහුවා ඔබද මේ ගිනිවැට මැව්වේ? ඔව් මමයි කීවා. ඇයි ඇහුවා මේ ගිනිවැට මැව්වේ? දානි වළක්වන්න කීවා. අද දානි නොලැබුණොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසා ඔය ඉසිවරයන් වහන්සේ පිරිනිවන් පාවන්නයි කියලා මං ගිනිවැට මැව්වේ දානි වළක්වලා. අන්න ඒ වෙලාවේ පුදුම අදිෂ්ඨානයක් මතු වුණා. අන්න අදිෂ්ඨානි ස්වභාවය. දන් දෙන්න ගිහිල්ලා දානි වලකින්න යනකොට ඒ වෙලේ කල්පනා කරා මගේ ජීවිතේ නැති වුණත් මම මේ දන් දීම නවත්තන්නේ. එහෙම හිතුවා. එහෙම හිතලා දානි භාජනේ අරගෙන අර පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්න කියනවා ස්වාමීනි මම මේ දානි භාජනේ අරගෙන මම මේ ගිනි වලට පනිනවා. සමහර වෙලාවට මගේ ශරීරයේ උඩුකුරුවේ යටිකුරුවේ මෙතනම දැවිලා පිලිස්සලා මම මැරිලායි. හැබැයි මට ඊට පෙර මේ ගිනි වලේ ඉඳගෙන හරි දානි හැන්දක් හරි මට පූජා කරගන්න ලැබේවා කියලා පැන්න පහලට අර ගිනි වලට. ඒ පණිනකොට උන්වහන්සේගේ පාරමී ධර්මයන්ගේ පිනට අර අදිෂ්ඨානයේ නිසාම ගිනි වලේ මතු වෙනවා නෙළුම් මලක්. කරත්ත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් මතු වුණා කියන ගිනි වලින් පොළවෙන්. ඒ මල උඩට තමයි
වැටෙන්. ඒ මතම වැඩ ඉඳගෙන දානි බෙදන. දානි බෙදලා ඉවර වෙනකොටම වසවත්ති මාරේ අතුරු දහන් වුණා. එතකොට අපිට පේනවා මේ සසරි අර දාන පාරමිතාව හරි පුරා ගන්නකොට ඒකට උපකාර කරන්නේ අදිෂ්ඨාන. මං කොහොමත් මගේ ජීවිතේ නැති වුණත් අතහරින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ නිසා මේ අදිෂ්ඨානයේ තුල පෙන්නනවා කෙනෙකුට තමන්ගේ අමුදරුව නිසා හරි තමන්ගේ වස්තුව නිසා හරි මේවා සියල්ල නැති වෙනවා කිව්වත් නිවන පිණිස තමන්ගේ අදිෂ්ඨානේ අතහරින්න නැතුවම නිවන් අවබෝධයේ පිණිස ගුණධර්ම පුරාගෙන යන්න පුළුවන් නම් අන්න ඒක අදිෂ්ඨාන පාරමිතා. සමහර වෙලාවට අවස්ථාවක් එන්න පුළුවන් කවුරු හරි අපි ගම දුෂ්ට රජෙක් මුණ ගැහුණා කියලා. මේ රජා කියනවා උඹේ ඔය අදහස අතෑරපන් නැත්නම් අතපය කපනවා. අන්න එතකොට මෙයා හිතනවා මගේ අවයවයක් නැති වුණා. අතපය කැපුවත් කමක් නැහැ මම මේ කරන පින්කම් නවත්තන්නේ. කවුරු හරි කියනවා මේ ප්‍රාණඝාතයක් කරන්න. එක්ක සතෙක් මරන්න දෙනවා. එක්ක සතා මැරුවේ නැත්නම් අත කපනවා කියලා. එතකොට එයා හිතනවා කමක් නැහැ මගේ අත කැපුවත් කමක් නැහැ මම මේ කරන අදිෂ්ඨානයේ මේ යන නිවන් මගේ මම ප්‍රාණඝාතාදී අකුසලයකට වැටෙන්නේ නැහැ නෑමයි කියන අදිෂ්ඨානේ අදිෂ්ඨාන පාරමිතාව පුරන. ඒ වගේ තමන්ගේ ශරීර අවයවයකට හානියක් වුණත් තමන්ගේ මේ නිවන කරා යන ගමන නවත්තන්න නැතුව ඒ අදිෂ්ඨානෙම යනවා නම් අන්න ඒකට කියන උපපාරමිතාව. පාරමිතා කියන්නේ තමන්ගේ භෞතික දේවල් අමුදරුව වෙන්න පුළුවන් ගෙවල් දොරවල් වෙන්න පුළුවන් ඒ සියල්ල නැති වුණත් අදිෂ්ඨානේ අතහරින්නේ නැහැ. ඒක පාරමිතා. උපපාරමිතාව කියන්නේ තමන්ගේ අදිෂ්ඨානයේ තුල ශරීර අවයවයකට කවුරු හරි කියන ඇහැ ගලවන එක්ක අතපය කපන ඒ ශරීර අවයවයකට හානියක් වුණත් ඒත් කමක් නැහැ කියලා තමන්ගේ අදිෂ්ඨානය තුළම රැඳී ඉඳලා ඒ ගුණධර්ම පුරනවා නම් ඒ උපපාරමිතා. ඊළඟට කෙනෙකුට ජීවිතේ නැති වුණත් අන්න පරමත්ත පාරමිතාව ජීවිත පරිත්‍යාගයෙන් කවුරු හරි කියන මරනවා මේ දේ කරේ නැත්නම් මරනවා කියලා. හැබැයි යා හිතනවා කමක් නැහැ මේ දුศีලකමක් මේ පවුකමක් මේ අපරාධයක් කරනවට වඩා මැරුම් කණ එක හොඳයි මගේ ගුණධර්ම ටික රැකගෙන. අන්න ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන්ම මේ ගුණධර්ම ටික රකින්න එවැනි අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ තමයි පරමත්ත පාරමිතා. එතකොට ඔය විදිහට මේ යන නිවන් මඟ තුල පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට අදිෂ්ඨානය තියෙන්න ඕනේ තමන්ට මේ පාරමී ධර්ම ටික පුරා ගන්න. දැන් බලන්න ওই පාරමිතා හැටියට තියෙනකොට තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ ওই තේමිය කුමාරයාගේ කතාවේ තියෙනවා කාලයක් රජකම් කරලා ඒ රජකම් කරනකොට මේ බෝසත් කාලේ පාරමී පුරාගෙන ඉන කාලේ රජකම් කරනකොට තමන්ගේ අතින් නොඑක් විදිහ අකුසල් වෙනවා වැඩිකාරයන්ට දඬුවම් දෙන්න වෙනවා සමහර ලාවට ඒ දෙන දඬුවම් වලදී සමහර ලාවට අනුන්ගේ කේලම් අහලා නිවැරදිකාරයන්ට දඬුවම් දෙන්න වෙන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවල නොඑක් පවුකම් සිද්ධ වෙනවා. බෝසත් කාලේ මේ රජකම් කරනකොට නොඑක් අකුසල් වෙලා ඒක විපාකෙන් අවුරුදු දහස් ගාණක් අපායකට වැටලා අපායේ පැහුණා කියනවා. අපායේ පැහිලා අර අකුසලී විපාකේ ගෙවලා ඊට පස්සේ පින මතුවෙලා තේමිය කුමාරයා වෙලා ඉපදුණා. මාසයක් වගේ වයස දැන් තේමිය කුමාරයාගේ වයස මාසයයි. තමන්ගේ පිය රජ්ජුරුවෝ දරුවා උකුලේ තියාගෙන සිංහාසනේ වාඩි වෙලා දරුවා උකුලේ තියාගෙන ඉන්නකොටම හොරු හතර දෙනෙක් රජ්ජුරුවෝ ඉස්සරහට ඇදගෙන ආවා. රාජපුරුෂයෝ. ගෙනාලා රජ්ජුරුවන්ට කිව්වා රජතුමනි මේ හොරු මේ වගේ අපරාධකම් කරලා තියෙනවා මුන්ට සුදුසු දඬුවමක් කියන්න. ඒ වෙලාවේ දඬුවමක් හැටියට පැමිණෙව්වා මේ හතර දෙනාම උල තියලා මරන්න කියව. ඔන්න මරණ දඬුවම දුන්නා. ඒ වෙලාවේ අර මරන්න කියන දේ ඇහෙනකොට මතක් වුණා තමන් පෙර සසරේ මේ වගේම දේවල් කරලා මහ විශාල දුකක් වින්දා නේද කියලා තමන්ට මේ තැති ගැනීමක් ඇති වුණා. මහා තැති ගැනීමක් ඇති වුණා අර උකුල හිටිය මාසයක් වයස දරුවට තේමිය කුමාරයට. දැන් ඕකම හිතට ගියා තාම ජාති ස්මරණ ඥානය එච්චරට පරණේව මතුවෙන්න තාම නැහැ. එදා රාත්‍රී නිදාගත්තා. නිදාගෙන උදේ අවදි වෙනකොටම ජාති ස්මරණ ඥානය පහළ වුණා. අවදි වෙනකොටම තමන්ට මැවි මැවි පෙනුණා තමන් පෙර ආත්මයක රජකම් කරලා රැස් කරගත් අකුසල් වලින් නිරේ වැටිලා පැහිච්ච හැටි තමන්ට මැවි මැවි පේන්න ගත්තා. මේ පෙර ඥානේ පෙර මේ සියල්ල
ගැන වැටහෙච්ච වෙලාවේ ඒ වෙලාවේ දැන් මේ පුංචි දරුවා අර බෝසතාණන් වහන්සේගේ මේ පාරමී ධර්මයන්ගේ මේ පිනෙන් දැන් තමන්ට ජාති ස්මරණ ඥාණයෙන් පේනවා තමන් අපායේ පැහිලා නේද ආවේ මේ රජකම් කරලා කරපු අකුසල් වලින් ඒ වෙලාවේ හිතුවා මම මේ ජීවිතේ රජකම් කරොත් මට ආයිමත් අපායටම යන්න වෙයි එහෙම හිතනකොටම දේවතාවෙක් පෙනී ඉඳලා කියනවා ඔබ වහන්සේට මෙතනින් මිදිලා යන්න නම් ඔබ වහන්සේට මං උපක්‍රමයක් කියන්න ඒ තමයි කොරෙක් විදිහට ඉන්න තමන්ට ඇවිදින්න පුළුවන් වුණත් ඒ වගේ රඟපාන්න කන් ඇහුණත් බිහිරෙක් වගේ ඉන්න කතා කරන්න පුළුවන් වුණත් ගොළුවෙක් වගේ හැසිරෙන්න කියන අන්න එතකොට ඔබට මෙතනින් මිදිලා යන්න පුළුවන්කමක් ලැබෙයි කියන අන්න දේවතාවෙක් පෙනී ඉඳලා කියනවා මේ රජකමෙන් මිදිලා යන්න උපක්‍රමයක් මේ පුංචි දරුවට කිව්වේ ඒක හිතට ගත්ත මේ දරුවා අවුරුදු 16ක් වගේ වයස එනකම්ම කතා කරන්නේ තමන්ගේ අම්මා තාත්තා කොච්චර ඇවිල්ලා යම් යම් දේවල් කිව්වත් ආදරෙන් මොනතරම් වෛද්‍යවරු ගේනවා වෛද්‍යවරු ඇවිල්ලා බලලා කියනවා මේ දරුවාගේ මේ ඇස් කන් වල තියෙන විදිහට මේ අතපය තියෙන විදිහට නම් මේ ළමයට ඇවිදින්න පුළුවන් ඒත් ඇවිදින්නේ කොරෙක් වගේම ඉන්නව ඇවිදින්නේ බොහොම අමාරුවෙන් ඇවිදින්න කකුල හරහට තියලා ඇදගෙන වැටෙනවා ඇවිදින්න පුළුවන් කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නව ඇහෙනවා ඇහෙන්නේ නැහැ වගේ රඟපාන කතා කෙරුවට කතා කරන්නේ ගොළුයි වගේ රඟපාන ඕක පොඩි කාලයක් නෙමේ පුංචි කාලේ ඉඳන් අර දැන් මේ රජකමෙන් බේරිලා පැන ගන්න උපක්‍රමයක් අවුරුදු 16ක් වෙනකම් ওই රඟපෑම කරා ඒතර බලන්න මොනතරම් අදිෂ්ඨානයක් තියෙන්න ඕනද කියලා තමන් මේ යන නිවන් මගට මට මේ රජකම් බාධාවක් මම මේකෙ මිදිලා යනවා කියන අදිෂ්ඨානයට ගොළුවෙක් වගේ බිහිරෙක් වගේ කොරෙක් වගේ රඟපෑව අවුරුදු 16ක් වෙනකම් දවසක් රජ්ජුරෝ ඉතින් රජ්ජුරෝ විසවයි ඇවිල්ලා දරුවට කරුණු කියනවා කියනවා පුතේ අපි දන්නවා ඔයා ওই බොරුවක් කරන්නේ වෛද්‍යවරුත් කියනවා ඒ නිසා කතා කරන්න අපිව ලැජ්ජා කරන්න එපා අපි කොහොමද රටට මූණ දෙන්නේ අපිව ලැජ්ජා කරන්න එපා කතා කරන්න කී කී ආදරෙන් කිව්වා සැර කරලා කිව්වා මොන විදිහෙන් කිව්වත් කතා කරන්නේ නැහැ අන්තිමට රජ්ජුරෝ කිපුණා කිපිච්ච රජ්ජුරෝ තමන්ගේ වදකයට අඬ ගහලා කිව්වා හෙට මේ කාලකන්ණි දරුවව හෙට ගෙනහිල්ලා අර අවමගුල් රතේ ගෙනහලා මේකේ පටවගෙන ගිහිල්ලා සොහොනට ගෙනහිල්ලා ඔළුවට උදළු පහරක් ගහලා මරලා ඉවරලා වල්ලලා දාන්න කිව්වා. ඒ වෙලාවේ දේවියට ඇහිලා දේවිය ඇවිල්ලා අඬා අඬා කියා හිටියා. දේවියට පොරොන්දුවක් දරුවා ලැබෙන වෙලාවේ රජ්ජුරුව කිව්වා දේවිය කැමැති වරයක් කැමැති වෙලාවක මගෙන් ඉල්ලන්න මම ඒ වරය ඔබට දෙන්නම් කියලා. එතකොට ඒක දේවිය සිහිපත් කරලා අඬා අඬා ඉල්ලුවා සතියක් මට අවසරය දෙන්න මම මේ දරුවව කොහොම හරි කතා කරවන්න. සතියක් මට අවසර දෙන්න කියලා ඔන්න දේවිය අර වරේ ඉල්ලගත්. ඉල්ලගෙන දැන් සතියක් දඬුවම ප්‍රමාද කරා. ප්‍රමාද කරලා අම්මා මොකද කරන්නේ දරුවා ළඟට ගිහිල්ලා අඬා අඬා කියනවා. දරුවව අත ගන්නවා අඬනවා. මොන විදිහට කිව්වත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න. එතකොට මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමට දැන් 7 වෙනි දවස ආවා. දැන් දඬුවම ක්‍රියාත්මක කරන්න වුණා. ඒ වෙලාවේ අම්මා ඇවිල්ලා අඬා අඬා කියනවා දැන් අර දරුවා ගෙනියනකොට පපුවට ගහ ගන්නවා අඬනවා සිහි නැතුව ඇදගෙන වැටෙනවා දැන් මේ ළමයා ගෙනියන්නේ මරන් රාජ්‍යරුවන්ගේ නියෝගයෙන් දැන් මේ අම්මට දරා ගන්න බෑ දැන් මේ අවුරුදු 16ක් වයස බෝසතාණන් වහන්සේටත් දැන් තමන්ගේ ඇස් පේනවා කන් ඇහෙනවා කතා කරන්න පුළුවන් නමුත් දැන් අම්මා ගැන විශාල දුකක් ඇති වුණා අම්මා සිහිසුන් නැදගෙන වැටෙනවා. පපුව අල්ලගෙන අම්මා අඬනවා වැළපෙනවා. තමන්ගේ දරුවා කියනවා පුතේ කතා කරන්න කී කී. කතා කරන්න පුළුවන්. ඒත් අදිෂ්ඨානි සිහිපත් කරගත්තා නෑ. කොච්චර මගේ හිත උණු වුණත් මම මේ වෙලාවේ කතා කරොත් මගේ යන නිවන් මගට මේක බාධාවක් වෙනවා. ඒ නිසා ඒ ආදරේ අනුකම්පාව ඒක එහෙම්මම හිතේ තිබ්බදෙන් ඊට වඩා මම මේ දෙව් මිනිස් ලෝකයාව සසර දුකෙන් මුදවන ප්‍රාර්ථනේ මට ශේෂ්ඨයි කියලා හිත හදාගත්තා. හිත හදාගෙන
එහෙමම අර අව මගුල් රතේ ගෙනහලා පටවගෙන අරගෙන ගියා. දැන් යනකනුත් යනවා, කොරෙක් වගේම යනවා, ගොළුෙක් වගේම යනවා, ඇහෙන්නේ නැහැ වගේම යනවා. ඉතින් අර අම්මා අඩද්දි වදකියෝ අරගෙන ගියා. ගෙනහිල්ලා සොහනට අරගෙන ගිහිල්ලා දැන් මහා වනාන්තරයක් මැද්දේ තියෙන සොහනට ගෙනහිල්ලා සොහනේ දැන් වලක් කපනවා. සොහනේ වලක් කපනකොට මිනි වල කපනකොට මේ ළමයා නැකිට්ටා. නැකිටලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරා. කතා කරලා කිව්වා, දැන් ඔබ ගිහිල්ලා කියන්න, ඔබට ඕන දෙයක් කියන්න, මම විමුක්තිය කරා යනවා. මට ඕනකම තිබ්බේ මාලිගාවෙන් පැනලා යන්න. මම තවුස්තම් පුරාගෙන මහ වනාන්තරයකට ගිහිල්ලා මම තාපස වෙස්යෙන් පැවිදි වෙලා විමුක්තිය කරා මම යනවා. මම නම් මේ රජකම් කරන්නේ කියලා අර තමන්ගේ පෙර මතකෙන් රජකම් කරලා අපායේ විස්තරේ ඔහුට කියලා කැලේට පිටත් වෙලා ගියා. එදා මේ වදකේ ඇවිල්ලා මාලිගාවට ඇවිල්ලා රජ්ජුරුවන්ට කාරණේ කිව්වට පස්සේ රජ්ජුරුවෝයි බිසවයි සියලු දෙනාම දරුවා ගැන පැහැදිලා මේ නගර වාසීන්ව දැනුවත් කරලා රජ්ජුරුවෝයි බිසවයි මේ හැමෝම හොයාගෙන ඇවිල්ලා ඒ රාජ්‍යයේ හිටපු බොහෝ පිරිසකුත් බෝසතාණන් වහන්සේ ළඟ තවුස්දම් පුරන්න පටන් ගත්තා. එතකොට අපිට පේනවා මේ වගේ මේ නිවන කරා යන කෙනෙකුට තියෙන අදිෂ්ඨානය, මං කොහොම හරි මේ දේ කරනවා කියන අදිෂ්ඨානය. හැබැයි බුදුරජාණන් වහන්සේක පෙන්නනවා පාරමිතාවක් වෙනකොට කරුණාව මුල් වෙන්න ඕනේ. ඊළඟට උපායශීලී නුවණක් තියෙන්න ඕනේ. ඔන්න ඔය දෙකෙන් තමයි පාරමිතාවක් පුරා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කරුණාවයි උපායශීලී නුවණ ප්‍රඥාවක් තියෙනවා. කරුණා ප්‍රඥා දෙක මුල් කරගෙන නිවන් අවබෝධය අරමුණු කරගෙන තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති කියන ඉවසීම සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමී පුරන්න තියෙන්නේ කරුණාවයි උපායශීලී නුවණ ප්‍රඥාව තියෙනවා. එහෙම ප්‍රඥාව නැත්නම් සමහර වෙලාවට පාරමී කියලා කරන්නේ සමහරලාට මූඩකම් ගොංකම් කරන්න පුළුවන්. දැන් අපි ගම කෙනෙකුට ප්‍රඥාව නැත්නම් දහම් දැනුමත් නැත්නම් අපි හිතමු සමහරලාට එයා හිතනවා හරි මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මං ගිනි තියාගන්න. ඒ වගේ ගොංකම් කරන්න පුළුවන් සමහරලාට නේ. එක්කෝ සමහරලාට ඔන්න බලනවා. දැන් ওই ටීවී එකේ කොහේ හරි පේනවා කියලා හිතමු. දැන් පේනනවා අර මරණ කොහේ හරි රටක දැන් අර පෙන්වන මේ දසවල ISIS කියන ශාස්ත්‍රවාදීන් බෙලි කපනවා මරණව පෙන්වන. එයාට හිතෙන්න පුළුවන් හරි මං ඒ අය වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා කියලා ගිනි තියාගන්න පුළුවන් මෙහෙ කොහේ හරි. එතකොට ඒක උපායශීලී නුවණක් මුල් වෙලා කරන එකක් නෙමෙයි. ඒක කරා කියලා අර මිනිස්සු එක නවත්තන්නෙත් නැහැ. එතකොට මේ පාරමී පුරනකොට තමන්ට නුවණ කරුණාව සියල්ල මුල් වෙන්න ඕනේ. අනුකම්පාව තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ. මම මේ කරන කටයුතු තුළින් තමන්ටත් අන් අයටත් යහපතක් වෙන බුද්ධත්වයේ කරා යන්න මට උපකාර වෙන තීරණයක්ද මේ ගන්න කියලා ඒක නුවණින් ධර්මයත් එක්ක ගලපලා බලලා ගන්න තීරණයක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ධර්මාවබෝධය ඉලක්ක කරගත් අදිෂ්ඨානයක් තියෙනවා. අන්න ඒ අදිෂ්ඨානයේ තියෙන ප්‍රබලත්වය මත තමයි ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ පාරමී ධර්ම කියනවා. දැන් අපිට දැන් සාමාන්‍ය මට්ටමින් ගම් ඔය ධර්මයේ තියෙන විග්‍රහයනේ. දැන් ඔබට වුණත් මේ ධර්ම මාර්ගය යන්න, දන් දෙන්න, සීල් රකින්න, අඩු ගන්න අපි හිතමු පොයි දවසට ඔබ සීල් සමාදන් වෙන්න පටන් ගත්තා කියලා. ඔය සීලේ වුණත් දිගට පවත්වගෙන යන්න අදිෂ්ඨානයක් තියෙනවා. නැත්නම් හිතෙනවා අනේ අද ඕන්නේ, අද කම්මැලි. එහෙම හිතෙනවා. ඒ මොකද අර අදිෂ්ඨානයක් නැති වෙනකොට වීරිය මඟ නතර වෙනවා. වීරිය දිගට අරගෙන යන්නේ අදිෂ්ඨානෙ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ආරම්භක ධාතු යමක් පටන් ගන්න වීරියක් තියෙනවා. නික්කම ධාතු ඒක පවත්වගෙන යන්න පුළුවන් වෙන්නේ අදිෂ්ඨානයත් එක්ක බැඳුනොත් විතරයි වීරිය දිගට දිගට අරගෙන යන්න පුළුවන්. පරමක්ඛ ධාතු කියන්නේ තමන්ගේ නිෂ්ඨාව දක්වාම අඩු ගානේ කෙනෙක් වීරිය වඩනවා මම මේ தත්ත්වෙට එන්නේ නැතුව මගේ වීරිය අතහරින්නේ නෑමයි. අන්න අදිෂ්ඨානයත් එක්කම වීරියෙන් අරගෙන යන්න. සමහර දේශනාවල තියෙනවා, ඒ තීරගාතාවල තියෙනවා රහතන් වහන්සේලාගේ ජීවිත කතා. සමහර ස්වාමීන් වහන්සේලා ඔන්න උන්වහන්සේලා දානේ වළඳලා උන්වහන්සේලා කල්පනා කරනවා මම කොහොම හරි
මේ දැන් පිණ්ඩපාතේ කරගෙන එනවා සමහරලා. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා එක තැනක තියෙනවා මේ උන්වහන්සේලා පිණ්ඩපාතය වඩිනකොට එදා දවසේම 69ක් භික්ෂූන් වහන්සේලාට දානයක් ලැබුණේ නැහැ. ඒ දානයක් ලැබුණේ නැති වෙලාවේ කෙනෙක් හම්බුණා වතුර කලයක් අරගෙන එනවා ඉදිරියට. බොහොම ගෙදරක වැඩකාරකම් කරන සේවිකාවක්. ඒ ගමේ තියෙනවා ගෙවල් ගණනාවක්. මේ ගෙවල් හැම එකේම සේවය කරන සේව වතුර ඇදලා දෙනවා ගෙවල් වල. මේ හැම ගෙදරකින්ම ණය අරගෙන ණයට හිලව්වක් හැටියට තමයි ගෙදර ගෙවල් වලට වතුර ආදී. ඉතින් ඇහුව ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේලාට අද පිණ්ඩපාතේ හම්බුණාද? නැගණිය නැතේ කියෝ. තාම හම්බුන්නේ නැහැ කියෝ කොහෙන්ව. එහෙනම් ස්වාමීනි ඔහොමම ඉන්න කියලා අර වතුර කලේ තියලා දුවගෙන ගියා එතන තියෙන ධනවත් ගෙදරකට. ගියා ගිහිල්ලා ණයක් කිල්ලුවා. ඒ මිනිස්සු කිව්වා ඔබ ගත්ත ණය තාම ඔබ ගෙවලා නැහැ. ඔබ මේ දාසකම් කරන්නේ ඒ ණයට හිලව්වක් හැටියට. තවත් ණය ඉල්ලලා කොහොමද ඇහුව ගෙවන්? එතකොට කිව්වා මම රැත් වැඩ කරන්න. මං දැන් දවල්නේ වැඩ කරන්නේ 16ක් හැටියට ණයට. මම රාත්‍රී කාලෙත් මං සේවය කරන්නම්. එක්ක වතුර අදින්නම් ඒ කරන ඕනෑම මේ වහල් වැඩක් කරන්නම්. මට තව කහවණු 60ක් දෙන්න කිව ණයට. ඒ වෙලාවේ දුන්න රාත්‍රී කාලයේ සේවය කරන පොරොන්දුව පිට කහවණු 60ක් ණයට ගත්ත. අරගෙන එක කහවණුව කහවණුව ඒ ළඟ තිබ්බ හැම ගෙදරකටම දීගෙන දීගෙන දුවගෙන දුවගෙන ආවා. ඉක්මනට කහවණුවක් වටින දානි පිළියෙල කරවන්න කියලා ගෙවල් වලට කහවණුව කහවණුව දීලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ගෙවල් 60ක් තියෙනවා ඔබ වහන්සේලා 69 ගෙයින් ගෙට වඩින්න මම ඒ ගෙවල් වලට කහවණුව කහවණුව දීලා දානි පිළියෙල කරවලා තියෙන්නේ කියලා. උන්වහන්සේලා දානේ අර පිණ්ඩපාතේ වැඳලා ගෙවල් 60ෙන්ම දැන් ඔන්න දානේ ලැබුණා. දාන ටික පිළි අරගෙන දානේ වළඳන්න සූදානම් වෙනකොට කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔය කෙනා දාසියක්. කලිනුත් ඔය වගේ ණයට අරගෙන ණය දී ගන්න බැරුව දාසකම් කරනවා. ඔය ගෙවල් ගානේ වතුර ඇද ඇද දවල් කාලෙම ජීවිතේ දාසකම් කරන කෙනෙක්. ඔබ වහන්සේලාට ඔය දානේ ටික දෙන්න ණය වෙච්ච ඔය කහවණු 60ට රාත්‍රී කාලෙත් 16ක් හැටි දෙකේම වැඩ කරන්න පොරොන්දුව පිට තමයි කියන ඔය කහවණු 60 ඉල්ලගත්තේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා අහෝ අපිට මේ දානේ ටික දීලා තියෙන මේ වගේ පුදුම කැපකිරීමක් කරලා ඒ නිසා කෙලෙස් සහිතව නම් මේ දානේ අපි වළඳන එක සුදුසු නෑ කියලා පාත්‍ර ටික එහෙම්ම පැත්තක තියලා එහෙම්ම වාඩි වුණා. හිත කෙලෙසුන්ගේ මිදිලා මිසක් දානේ වළඳන්නේ නැහැ. මෙතන මැරුණත් කියලා 69ම වාඩි වෙලා භාවනා කරා. ඒ 69ම පුදුම වීරියෙන් භාවනා කරා. භාවනා කරලා කොහොම හරි පැය ගණනාවක් ඇතුළත හිත කෙලෙසුන්ගේ මිදිලා රහත් වුණා. අර වීරිය නිසා අර අදිෂ්ඨානෙ නිසා කොහොම හරි මැරුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨා. ඒ අදිෂ්ඨානෙන් භාවනා කළා රහත් වුණා. රහත් වෙලා තමයි කියන අර 69 මේ දානේ වැළඳුවේ. ඒ දානි වළඳලා අවසන් වෙලා මේ 69 ඒ වෙලාවෙම අහසින්ම වඩිනවා රජ්ජුරුවන්ගේ උයනට. වැඩම කරපු වෙලාවේ උයන් පල්ල දැකලා රජ්ජුරුවන්ට ගිහින් කියනවා 69ක් අහසින් වැඩම කරාකි. මේ පිරිස ඇවිල්ලා රජ්ජුරුව මේ ස්වාමින් වහන්සේලා එක්ක කතා කරපු වෙලාවේ ඒ වෙලේ මේ ස්වාමින් වහන්සේලා කියනවා මේ විදිහටයි අද අපට දානි පූජා කරේ. ඒ දානි වළඳලා වීර්ය වඩලා තමයි අපි රහත් උනේ. ඒ වෙලාවේ රජ්ජුරුව පැහැදිලා මහා ධන සම්පත් දීලා අර ගේකුත් තෑගි කරලා සම්පූර්ණයෙන්ම අර දාසීව දාසකමේ මුදෝලා සැලකුවා කියලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ අදිෂ්ඨානයක් මත තමයි යමක් කරා යන්න තියෙන්නේ. සමහර තීරගාතාවල තියෙනවා ස්වාමින් වහන්සේලා දැන් උන්වහන්සේලා භාවනා කරනකොට පුදුම වීරියෙන් භාවනා කරනවා. සමහර ලාවට සක්මන් කරනකොට සිහි නැතුව එහෙමම කලන්තේ හැදිලා ඇදගෙන වැටෙනවා. ඒකේ තියෙනවා ආයෙමත් නැකිටලා මං වැලි ටික ගස හැරලා දාලා ඉඳගත්තා. දානි වළඳන්නෙත් නැහැ වතුර බොන්නෙත් නැහැ මැරෙනවා නම් මැරියම්. ඒත් මං ධර්මාබෝධයකින් මෙහා නැකිටින් නැහැ කියන අදිෂ්ඨානෙන් මං වාඩි වුණා. එහෙම වාඩි වෙලා භාවනා කරගෙන යනකොට වරුවයි දෙකයි තුනයි රාත්‍රී 3 වෙනි යාමේ මගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා මං රහත් වුණා කියලා දේශනාවල තියෙනවා. එතකොට අපිට පේනවා ඒ නිවන කරා යන්න අදිෂ්ඨානෙ කියන එක ප්‍රබලයි. හැබැයි දැන් අපි ධර්ම අවබෝධයේ පිණිස ගන්න අදිෂ්ඨාන වලට වඩා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ගත්ත අදිෂ්ඨානෙ තමයි ලෝකේ ඒ අදිෂ්ඨානෙට අපි කියන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා.
උන්වහන්සේ බෝධි මූලයේ කුසතන ඉලලා වාඩි උනේ මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මැරුණත් මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය ඒ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය ඒ අදිෂ්ඨාන එවැනි අදිෂ්ඨානයකින් වැඩ සිටිය නිසා එවැනි වීරියක් අදිෂ්ඨානයක් ඇතුව වැඩ සිටිය නිසා එතනට කියනවා වජිරාසනය කියලා වජිර ආසනය කියන්නේ ඒකයි එතකොට අපිට පේනවා එවැනි අදිෂ්ඨානයක් තියෙනවා දැන් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම්නම් ඒ අදිෂ්ඨානේ නිසාම මොන්නත් සමාහදා සිහි නැතුව දවස් දෙක තුන ඇදගෙන වැටෙනවා ආයි නැකිట్లా වීරිය වඩන සිහි ආවට පස්සේ එතකොට මේ වගේ අදිෂ්ඨානයක් තුල තමයි අපිට මේ නිවන කරා යන්න අපිට කැපකිරීම කරගෙන අපේ ජීවිතේ ගුණධර්ම පුරා ගන්න වෙනවා ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස අපි ඇති කරගන්න අදිෂ්ඨාන තමයි අදිෂ්ඨාන පාරමිතාවේ තියෙන්නේ පින්වතුනි මේ පාරමී ධර්ම කියන ඒවා පුරා ගන්නට ඕන දැන් ස්වාමීන් වහන්සේකත් මම සාකච්ඡා කර කර ඉන්නකොට උන්වහන්සේත් මතු කරා තියෙන ධර්ම සාකච්ඡාවල ඇති වෙන ගැටලු සමහර ඒවා. ඔබට ඒවත් निराකරණය වෙන්න කරුණු කීපයක් කියනනම් ඒ තමයි දැන් අපිට පේනවා සමහර පුද්ගලයෝ මහා ධනවත් මහා පොහොසත්. හැබැයි මේ මහා ධනවත් පොහොසත් උනාට උන් ධර්මයක් අවබෝධ කරන්නේ නැහැ කවදා. බණක් අහන්නෙත් නැහැ. ධර්මයට යොමු වෙන්නෙත් නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ 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 මිනිස්සුන්ට ඇයි මේ හරියන්නේ අපි ඔහොම හිතනවන්නේ මේ මිනිස්සුන්ටම හරියන මේ මෙලෝ ධර්මයක් නැති පෞකාරයන්ට බලාගෙන ඉන්නේදී හරියනවා අපි එහෙම හිතනවා සමහරවිට මේ ගුණධර්ම පුරන සිල් රකින්න භාවනා කරන පින් කරන කෙනෙකුට සමහරවිට මේ මිනිස්සයාටම කරදර ප්‍රශ්න ගැටලු එතකොට හිතන කෝ ඇයි මෙයාටම මේ කරදර අපි එහෙමත් හිතනවා දැන් බලන්න සමහරු සසරේ මහා පින් කරනවා හැබැයි ඔවුන් පින් කරන්නේ නිවන ප්‍රාර්ථනා කරලා නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් අපි පින් කරනවා කියලා හිතමු අපි දන් දෙනවා අපි සීල් රකින්නවා අපි මහා දන්සල් පවත්වනවා අපි දුගී මගේ යාචකයන්ට පිටිනවා ගෙවල් හදලා දෙනවා අසරණයන්ට පිට වෙනවා හැබැයි අපි මේ පින්කම් කරලා අපි හිතන්නේ මට දිව්‍ය මනුස්ස සැපම ලැබේවා කියන ප්‍රාර්ථනේ නම් අපිට තියෙන්නේ අපි දෙවිවරු වෙලා උපදී රජවරු වෙලා උපදී හැබැයි නිවන අහිමි වෙලා යනවා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ අපි රජ වෙන්නත් පුළුවන්. දැන් හිතන්න කොසල් රජුරු බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ සිටි සැවැත් නුවර. අවුරුදු 19ක් ජේතවනාරාමේ වැඩ සිටියා, අවුරුදු 6ක් පූර්වාරාමේ වැඩ සිටියා. එතකොට බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45න් වස් කාල 25ක් වැඩ සිටි ජේතවනාරාම. කොසල් රජුරුවන්ගේ මාලිගාවේ ඉඳන් ජේතවනාරාමයට පයින් ඇවිදගෙන එන දුර. දවසට දෙතුන් වතාව බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ නෝ. එතකොට බුදුරජාන් වහන්සේගෙන් බණ අහනවා. ඒ දැන් රජකම් කරන්න පින තිබ්බා. දඹදිව සොළොස් මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය තමයි කොසල් රාජ්‍ය. එතකොට ශාක්‍ය වංශිකව පවා කොසල් රජුරවන්ට බදු ගෙවපු බව දේශනාවල තියෙනවා. ඒ කියන්නේ අනිත් ඒවත් නිකන් යටත් විජිත වගේ තිබිලා තියෙනවා. කොසල් රජුව තමයි ප්‍රබලයා. හැබැයි බුදුරජාණන් වහන්සේම කොසල් රජුරවන්ට දේශන ගණනාවක් දේශනා ඉතින් නිතර හම්බෙන්නේ නැවනේ. ආවහම ඉතින් මොනවා හරි සාකච්ඡාවහම බුදුරජාණන් වහන්සේ බණ කියන මොකද එයා අවබෝධ කරේ නැතත් අනාගතේ මේ ධර්මයේ බොහෝ පිරිසකට උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒව වෙනම තියෙනවා සංයුත්ත නිකායේ කෝසල සංයුක්තය කියලා දේශන ගණනාවක් තියෙනවා. හැබැයි කොසල් රජුරව මැරුණේ කිසිම අඩුගාන සෝවාන්වත් නොවි. එච්චර රජකම් කරත් දවසට දෙතුන් අතා බුදුරජාන් වහන්සේ හම්බුණා. අනික මේ බුද්ධ ශාසනයේ විශාලම දානි දුන්නේ කවුද? කොසල් රජු අසද්දුෂ මහා දානි කියලා බහලා ඇතිනේ. දැන් ඔය අදත් කියන අසද්දුෂ මහා පින්කම අසද්දුෂ මහා දානි කොසල් රජු තමයි මහා දානි දුන්නේ. හැබැයි කොසල් රජු මැරිලා ගියේ අම්බලමක කාත් කවුරුත් නැතුව. එතකොට පේනවා ඒ රජකම් කරත් රජ සැප විඳින්න පින තිබ්බා. රජකම නිසාම ප්‍රබල නිසාම බුදුරජාන් වහන්සේ නිතර මුණ ගැහුණ ඇසුරු කරා. හැබැයි පෙර නිවන් ප්‍රාර්ථනා කරගෙන කරපු පිනක් නැති නිසා ධර්ම අවබෝධයට පින නැහැ. දැන් කොසල් රජුරුවන්ගේ ඔය මේ අසද්දෝෂ මහා දානෙ ගැන තියෙන්නේ
දැන් ඔබට හිතෙන්න පුළුවන් එතකොටත් මේ මෙච්චර දන් දීලා ඇයි එහෙම වුනේ කියලා. කොසල් රජ්ජුරුව කියන්නේ ඇත්තටම ගත්තාම මේ ටිකක් මෝඩෙක්. කොසල් රජ්ජුරුව දවසක් බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කර කර යන ඉන්නකොට එතනින් යනවා නිගණ්ඨිය දෙන්නේ. නිගණ්ඨිය කියන්නේ රූපං ඇඳුමින් ඉන්න අය. ඇඳුම් අඳින්නේ නැහැනේ. නිගණ්ඨිය දෙන්න යනකොට එක පාට නැකිලා කොසල් රජුරෝ වඳිනවා. වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, අර ආජීවකයෝ දෙන්න ඔබ වහන්සේට වඩා වයසයිනේ. ඇයි ඔබ වහන්සේ දෙන්නට වැඳි නැත්තේ? එතකොට පේනවා අපිට මේ කොසල් රජුරෝ මොන જાති මොලයක් තිබ්බ කෙනෙක්ද කියලා. පේනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවත් ඇසුරු කරත් නුවණ ඒ જાතියේ නුවණ. ඉතින් කොසල් රජුරවන්ට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේට මහා දන් දෙනව මිනිස්සු. මේ හැමෝටම වැඩිය මන් දෙන්නම් කොහොඳ දානයක් කියලා බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වඩම්මලා ලස්සනට දානයක් දුන්නා. ඊට පස්සේ නගරවාසීන් මොකද කරේ? ඊට වැඩිය ලස්සන දානයක් සැලසුම් කරලා නගරේ සුදු ඇලි අතුරලා ඔක්කොම මුතු කුඩ වලින් වඩම්මගෙන ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමේ පින්කමක් නගරවාසීන් කරා. ඒ දානමේ පින්කම කරාට පස්සේ රජුරවන්ට පුදුම කේන්තියක් ඇති වුණා. මමයි රජා. මේ නගරේ ඉන්නේ උන් කොහොමද මට වැඩිය ලොකු දාන දෙන්නේ කියලා දැන් රජුරව පුපුරනවා තරහේ. මාලිගාවේ එහාට යනවා මෙහාට යනවා. අන්තිම වෙන මල්ලිකා දේවි කිව්ව රජතුමනි, රජුරව කලබල වෙන්න එපා. රජුරව මේ නගරෙම ඉන්න ප්‍රධාන රජුරවනේ. ඔය මිනිස්සුන්ට වැඩිය ලස්සන දානයක් අපි දෙමු කියලා ඔන්න මල්ලිකා දේවිය කීවට පස්සේ රජුරව දැන් ආයේ හිත හදාගෙන හරි දෙන්නම්කො දානයක් කියලා ආයෙමත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරලා ඊට වැඩිය ලස්සන දානයක් කරා. ඒකෙදි මුළු නගරෙම කොඩි සේසත් දජ පතාක නංවලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ආසන පනවලා ලස්සන මණ්ඩප වගේ හදලා ලස්සනට දානි දුන්නා. දීලා දැන් හිතාගෙන හිටිය හරි දැන් දීපල්ලකෝ දානයක් කියලා දැන් රජුරෝ ඔන්න හිත හිත හිටියා. දැන් මගේ දානේ තමයි තියෙන ලොකුම දානේ. ඔන්න හිත හිත හිටියා. කොහොම ඉන්නකොට මෙන්න ආරංචි වුණා නගරවාසීන් ඊට වැඩිය ලස්සනට සංවිධානය වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා ඊටත් වැඩිය ලස්සන මහා දානයක් දුන්නා කියලා. දැන් රජුරවන්ට දැන් එදා රෑ නිින්දයක් නැ පුදුම කේන්තිය. දැන් බලන්න මේ දානයක් දුන්නා කියලා ආරංචි වෙනකොට ඇති වෙන කේන්තිය. දැන් රජුරව මාලිගාවේ පුපුරනවා. තරහෙන් එහාට යනවා මෙහාට යනවා. එහෙම ඉන්නකොට මල්ලිකා දේවිය ඉතින් රජුරවන්ගේ හිත හදලා හදලා කිව්ව රජතුමනි, මම සැලසුම් කරන්න රජුරව කලබල වෙන්න එපා. කාටවත් දෙන්න බැරි දානයක් අපි දෙමු කියලා. ඒක තමයි අසද්දුෂ්‍ය මහා දානය කියන්නේ. කාටවත් කරන්න බැරි දෙයක්. ඒ වෙලාවේ මල්ලිකා දේවිය තමයි මේක සැලසුම් කරේ දානේ. කොහොමද සැලසුම් කරේ? බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ආරාධනා කරා කලින්ම වඩින්. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. රජුරුවන්ගේ ආරාධනාවනි පිළිගන්නත් එපා. ඉතින් පිළිගත්තා ආරාධනාව. ඊට පස්සේ දැන් ලස්සනට මණ්ඩප හදලා නගරෙම දැන් සුදු ඇලි අතුරලා වඩින පාරේ උඩ උඩුවියම් බැඳලා සම්පූර්ණ අර හැමෝටම වැඩිය ලස්සනට වඩම්මගෙන එනවා. හැබැයි මේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයා වාඩි කරවලා රජුරුවන්ගේ ඇත්ගාල හිටිය ඇත්තු 500ක් හැම ඇතෙක්ම ලස්සනට අඳලා ආභරණ පළඳලා සර්වාභරණින් සරසපු ඇත්තු 500 දෙනාම අර රහතන් වහන්සේලා 500ට පිටිපස්සේ මුතු කුඩයක් අල්ලගෙන ඉන්න හොඬ වැලෙන් ඇතේ. දැන් නගරවාසීන්ට ඉන්නවද ඇත්තු? නගරවාසීන්ට ඔහොම කරන්න බෑනේ. දැන් ඔන්න නගරවාසීන්ට කරන්න බැරි දානමේ පින්කමක්. ඇත්තු 500ක් ඒ රහතන් වහන්සේලා 500 නමගෙම පිටිපස්සෙන් ඇත් ගොව්වත් එක්කම ඉන්නවා. ලස්සනට සර්වාභරණින් සරසලා මුතු කුඩේ අල්ලගෙන ඉන්න හොඬ වැලේ. ওই දානි දෙනකොටත් එක දෙයක් වුණා. එක ඇතෙක් මද කිපිලා. දැන් කරගන්න දෙයක් නැහැ. රජ්ජුරුව දැන් ඒත් බය වෙලා වෙවුලන. අන්තිමට මල්ලිකා දේවිය කිව්වා, රජතුමා බය වෙන්න එපා. ඔය ඇතා අරගෙන ඉන්න බය නැතුව ගේන්න කිව්වා. එක තැනක් තියෙනවා. එකම තැනයි ඇතා මිල්ල කරන්න හිටියේ. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් තියන්න කිව්වා. අඟුලිමාල මහරහතන් වරන් රහත් වෙලා හිටියත් උන්වහන්සේගේ පෞරුෂය අර තිබ්බ තේජසත් එක්ක මේ ඇතා හෙල්ලෙන්නේවත් නැතුව හිටියා කියන ඉවර වෙනකම්. එතකොට ওই විදිහට දානි දුන්නා. රජ්ජුරුවන්ගේ අන්තප්පුරේ තිඳලා තියෙනවා 500ක් විතර. මේ අයත් ලස්සනට අඳලා සුවඳ ගල්වලා
ඒ ඒ රහතන් වහන්සේලා ළඟින් වන්දනා කරගෙන ඉදිරියේ පැත්තකින් වැඳගෙන ඉන්නවා ඒ අර සුවඳ ගහන්න. අනි මේ ඇතා පිටිපස්සෙන් ඉන්නවා ඉදිරියෙන් රහතන් වහන්සේලාට වැඳගෙන ලස්සනට අඳපු අන්තපුරේ බිසවක් තියෙනවා ලස්සනට සුවඳ ගල්වල. අර 500 නමට මේ විදිහට ඊළඟට රම් පාත්‍ර රිදී පාත්‍ර රත්තරන් තැටි මේවා තමයි දානි පූජා කරන්නේ. එතකොට දැන් ඔය වගේ දානයක් මිනිසුන්ට කරන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඕක තමයි අසද්දුෂ්‍ය මහා දානි කියන්නේ. දැන් එතකොට පේන නිකන් දානේ දිහා බලපුවාම පේනවා නිකන් මේක මේ දානයක්ද නිකන් මොලේ හොඳ නැති පින්කමක්ද කියලානේ. එතකොට එවැනි පින්කමක් නිසා පින්කමක් තමයි හැබැයි ඔయిత වැඩිය බලන්න එක දානි හැඳ සද්ධාවෙන් දීලා දිව්‍ය ලෝකෙ ගියායි හිටියා. මැරෙන වෙලාවේ පින මතු වෙලා. සමහර වෙලාවට පින්ඳ පාතේ වඩින කෙනෙකුට සද්ධාවෙන් පිට්ටු කෑල්ලක් පිලුණු වෙච්ච පූජා කරලා ගෙදරක හිටිය සේවිකාවක් මැරෙන වෙලාවේ ඒ පින සිහි කළ දිව්‍ය ලෝකයන්. හැබැයි රජ්ජුරුව මේ මහා පින්කම් කරේ තරංගයකට මිසක් සද්ධාවෙන් කරපු පින්කම් නෙමෙයි. ඒ නිසා මැරෙනකන් ධර්මාවබෝධයක් අර ලබා ගන්න බැරි වුණා. අන්නේ නිසා දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ දැන් මේකේ ස්වභාවය අපි හරියට නිවන් අවබෝධයේ පිණිස සසර පාරමී පුරාගෙන නැත්නම් පෙර පිනෙන් අපි හොඳ තැන්වල උපදී. රජවරු වෙයි සිටුවරු වෙයි සමහරවිට බුදුහාඳුනගේ පවුලෙම උපදින්නත් පුළුවන්. දැන් බුදු කෙනෙක්ගේ පවුලේ ඉපදුනා කියලා ගොඩ යන්න පුළුවන්ද? හේත් බෑ. දැන් බලන්න යසෝදරාව ගැනනේ. යසෝදරාවට පුළුවන්කම ලැබුණා තමන්ගේ ස්වාමිය වෙච්ච කෙනා ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා. තමන්ගේ කුසින් බිහි වෙච්ච දරුවා ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. හැබැයි තමන්ගේ තාත්තා සුප්‍රබුද්ධ රජුරුව පොළොව පලාගෙන අපායටම ගියා. එතකොට සුප්‍රබුද්ධ රජුරුව කියන්නේ මහා මායා දේවියගේ සහෝදරයා. එතකොට සුප්‍රබුද්ධ රජුරුව පුංචි කාලේ ඉඳන් බෝසතාණන් වහන්සේව දන්නව අඳුරනව. තමන්ගේ නැගණියගේ පුතා හැටියට බිහි වෙච්ච කෙනා. ඒ නිසාම තමන්ගේ දුව සරණ පාවලද. හැබැයි පොළොව පලාගෙන අපායට ගිය රජකම් කරපු කෙනෙක්. එතකොට දේවදත්ත කියන්නේ යසෝදරාවගේ සහෝදරයා. එතකොට බලන්න තමන්ගේ තාත්තයි සහෝදරයයි දෙන්නම අපායි. එතකොට පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම ධර්මයක් නැති කීප දෙනෙක් අපායකට ඇදිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේටවත් පවුල් පිටින් අරගෙන ගොඩ යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුම් හේ කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි මේක කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගතං. බුදුරජාණන් වහන්සේලාට පුළුවන් පාර පෙන්වන්න මඟ පෙන්වන්න විතරයි කියන. ඒ නිසා මේ ධර්මයේ කියලා දීමක් මිසක් බලෙන් අරගෙන යන්න බෑ කියන. ඒ නිසා සිල් රකින්න කියලා කියන්න පුළුවන් බලෙන් සිල් රක්කවන්න බෑ. දන් දෙන්නේ මෙහෙමයි ඒකේ පින මේකයි ආනිසංස මේකයි කියලා කියන්න පුළුවන් බලෙන් දන් දෙවන්න බෑ. ඒ නිසා භාවනා කරන්නේ මෙහෙමයි සමත විදර්ශනා වඩන්නේ මෙහෙමයි නිවනට යන්නේ මෙහෙමයි කියලා දෙන්න පුළුවන් බලෙන් වඩවන්න බෑ. ඒක තමන් උත්සාහයෙන් වීතියෙන් තමන්ගේ දෙයක්. මේ ධර්මාවබෝධයේ පිණිස මම කොහොම හරි මේ ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිස ගමන් කරනවා කියන එක තමන්ගේ අදිෂ්ඨාන. ඒකත් අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානෙ තියෙන්න ඕනේ කොහොම හරි මම මේ හුස්ම ටික යන්න පෙර ධර්මය අවබෝධ කරගන්න. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ අපිට ආයේ ආයෙමත් මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න බෑ. ඊළඟ දේ තමයි ඔබ හොඳට මතක තියාගන්න දැන් මේ කාලේ ඉන්න ඔබ ටිකක් ලෝකේ යම් කිසි ඔය වියවුල් තත්ත්ව ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ පැත්තෙන් ගත්තොත් ආයි ධර්මයේ ටිකක් මතුවෙච්ච කාලය. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. ඔබ හිතන්න ඔබේ මිය පරලෝකේ අම්මලා තාත්තලා ආච්චිලා සීලා ගැන සමහරට බොහොම සද්ධාව තියෙන්නේ නැති. හැබැයි මෙහෙම බණ අහන්න ලැබුණ නැහැ අයට. ඉස්සර ඉතින් ওই පිරිවානා පොත් වහන්සේ ජාතක පොතයි විතරයි තිබ්බේ. එක්ක පිරිත් තුන් සූත්‍ර කටපාඩමෙන් කියයි. එකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුව තරම් කෙනෙක් නැහැ. එච්චරයි බණක් හැටියට අහන්නේ. ඒ ඇරෙන්න මේ නිවන් මඟ ගැන බෝධිපාක්ෂික ධර්ම ගැන මේ ගැඹුරු ධර්ම කොටස් ගැන ඉස්සර සුදේශී එකේ විතරයි ලංකාවේ බණක් හරි ගියේ පොයට. බණක් යන නාලිකාවක් නැ මිනිසුන්ට බණක් අහන්න නැහැ. අද එහෙම නෙමෙයි හැමදාම හැම FM නාලිකාවකම බණ ධර්මදේශනා ධර්ම සාකච්ඡා
අද බණ කැසට්ද සීඩීද දැන් බලන්න අන්තර්ජාලයට ගියාම YouTube එකට ගියත් බණ කොච්චර තියෙනවා. ඒ නිසා ධර්මය අහන කෙනෙකුට අද ලෝකෙ කොහේ හිටියත් මුළු ත්‍රිපිටකයේම තියෙන ඕන වෙලාවක අන්තර්ජාලය ඔස්සේ ගිහිල්ලා ඕනේ දේශනාවක් ඕනේ සූත්‍රයක් නම ගහපු ගමන් ගන්න බලන්න කියවන්න පරිවර්තනය කළා කියෝ ගන්න. එතකොට අද මේ තාක්ෂණයත් එක්ක ධර්මයේ කරා යන කෙනෙකුට උපරිම අවස්ථාව තියෙනවා. එතකොට මීට අවුරුදු 10කට කලින් ওই තත්ති ලංකාවේවත් නැහැ. තිබුණා පොත්වල විතරක් තිබ්බා පුස්කොළ පොත්වලයි පන්සල් වල රාක්කවලයි ත්‍රිපිටකයේ තිබුණාට ඒව මිනිස්සු අතර නැහැ. ඒව කියවන්න කෙනෙකුත් නැහැ. කලාතුරකින් තමයි ඕක දැනගත්තා හාමුදුරු කීප දෙනෙක් කොයි හරි හිටියන්. ඒ නිසා අද වෙනකොට ධර්මය ආයෙමත් රටේ මතුවෙලා ධර්මයේ නිතර ඇහෙන කාලයක්. ඉතින් මේ ලැබෙන කාලේ ඔබ නුවණ කල්පනාව තියෙන පිරිසක් තමයි ඔබේ ඥාතීන්ට ඔබේ දෙමව්පියන්ට කොච්චර සද්ධාව තිබුණත් මේ අවස්ථාව අහිමි වෙලා ගියා. ඒ අය දන් දීලා ඇති, සීල් රැකලා ඇති. හැබැයි ඒ අයට ධර්ම අවබෝධයේ පිණිස ගැඹුරු භාවනාවක් කරගන්න, සමත විදර්ශනා ගැන අහගන්න, ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව අහිමි වෙලා ගියා. හැබැයි ඒ පින ඔබට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ අප්‍රමාදී භාවයමයි. ඒ නිසා ඔබ ලෝකෙ කොහේ හිටියත්, එංගලන්තේ හිටියත්, ලෝකෙ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. සාමාන්‍ය ඉතින් මෙහෙනම් මේ එංගලන්තේ ගැන මට ලොකු දැනුමක් නැහැ. නමුත් මම ඕස්ට්‍රේලියාවේ නම් නිතර දේශනවලට යනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ නම් ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඒ නිසා අපිට පේනවා සමහර දැන් අපි දේශනවලට ගියාම ඊළඟට ඒ පන්සල්වල ඒ ඇත් රස්සාවල ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. හැබැයි සමහරලාට 50ක් 100ක් සමහරලාවට හැමදාම ධර්මශාලාවේ තනියම ඇවිල්ලා භාවනා කරනවා. කවුරු උපදේශ දෙන්න හිටියා හෝ නැතා හෝ හවසට වැඩ ඇරලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන පන්සලට ඇවිල්ලා තනියම භාවනා කරනවා ධර්මශාලාවට වෙලා පිරිස එකතු වෙලා. එතකොට ඒ අය ධර්මයමයි හොයන්නේ. පුදුම විදිහට දැන් ඒ අයට තියෙන දහම් දැනුම බලපුවාම හරිම පුදුමයි. දහම් දැනුම, ධර්මයේ ගැන තියෙන දියුණුව, භාවනා පැත්තෙන් තියෙන දියුණුව. ඉතින් ඒ නිසා ලොකු දියුණුවක් කරා යන්න උත්සාහයක් ගන්න. දැන් මම ඔබට වීර්ය ඇති කර ගන්න කරුණු කීපයක් පෙන්නන්නද. මම 2004 මං ඕමාන් ගියා ධර්ම දේශනාවලට. ඒ ඕමාන් ධර්ම දේශනාවලට ගිය කාලේ එහෙ හිටියා හොඳ පිරිසක්. ඒ කියන්නේ පිරිමියා එහි රසාවට ගියට ගොඩක් කාන්තාව ගෙවල් වල ඉන්නවා. ඉතින් ඒ අය ධර්මය අහලා ලොකු උනන්දුවක් තිබුණා. ඒ කාලේ ඉතින් අපිත් උපදෙස් දුන්නා මෙහෙම මෙහෙම කරන්න කියලා. මම අපි සති දෙකක් ඉඳලා ලොකු භාවනා වැඩසටහන් රාශියක් කරා එහි. ඒකෙන් ඒ අය ගැම්මක් අරගෙන පටන් ගත්තා. දැන් මුස්ලිම් අයට පුළුවන් නම් සිකුරාදාට කොච්චර කෝටි ගාණක් බිස්නස් තිබ්බත් ඒක වහලා ගිහිල්ලා ආගම අදහන්න, ඊළඟට දවසට පස්සරයක්ද ගොඩට සලාම් කරන්න කියලා ඔක්කොම වහලා යනවා. ඉතින් ඇයි අපේ අයට අඩු ගන්න එක දවසක් කැප වෙන්න බැරි? ඉතින් ඕකත් එක්ක මම දැනුවත් කරාට පස්සේ ඒ අය පටන් ගත්තා සිකුරාදා එක ගෙදරකට එකතු වෙලා දවසක් භාවනා කරන වැඩපිළිවෙල. එහි පන්සල් නැහැ. හාමුදුරුවෝ දකින්න නැහැ. ඔය වෙසක් හරි පොසොන් හරි වෙනුවෙන් හාමුදුරු කෙනෙක් ගෙන්නුවට සතියයි දෙකයි එච්චරයි. ඉතින් ඒ අය 50 දිනක් විතර පටන් ගත්ත වැඩපිළිවෙල. ඒ 2004. ඒ අය කරන්නේ එක ගෙදරකට එකතු වෙනවා සිකුරාදා දවසේ. සිකුරාද සෙන්සුරාද හිමි මාළු සිකුරාද එක ගෙදරකට එකතු වෙලා ගෙයි තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම එක කාමරයකට දාලා සාලේ සම්පූර්ණ කැසට් එකයි ටීවී එකයි එච්චරයි. බණ සීඩී ටිකක් හොයා ගන්නවා, බණ කැසට් ටිකක් දානවා, එක බණක් අහනවා. ආයි පැයක් භාවනා කරනවා, සමූහ භාවනා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ ආයි භාවනා කරනවා. කොහොම හවස 4 වෙනකන් උදේ 8 ඉඳන් ගෙදරක භාවනා කරනවා. ඊළඟ දවසේ තව කෙනෙක්ගේ ගෙදර. ඊළඟ දවසේ තව කෙනෙක්ගේ ගෙදර. කොහොම පටන් ගත්ත වැඩපිළිවෙල. දැන් මේ පාර මම 2004 මේ පොසොන් එකට ආයි ගියේ. අවුරුදු 10කට පස්සේ මම ඕමාන් වලට ගියේ. පුදුම දියුණුවක්. හිතා ගන්න බෑ මිනිස්සුගේ දියුණුව. තාමත් ඒ වැඩපිළිවෙල එහෙම්මම යනවා. දැන් 100ක් විතර වෙලා අර 50 දැන් 100ක් වෙලා 100ක විතර පිරිසක් ඉන්නවා. හැම ගෙදරකටම හැම සිකුරාද මේදම එකතු වෙලා භාවනා කරන කණ්ඩායම. ඒ අය කියනවා අනේ හාමුදුරනේ දැන් ඒ අය ලංකාවට ආවම ලංකාවේ මිනිසුන්ට පුදුමයි. ඒ පටිච්චසම්පාදේ ගැන, පංච උපාසකන්ද ගැන, සමත විදර්ශනා ගැන ගියත් අහන්නෙම ධ්‍යාන වලින් විදර්ශනාවට හැරෙන හැටි. හොඳට සමාධිය වැඩිච්ච අය ඉන්නවා හිතාගන්න බෑ. එතකොට ඒ අය කියනවා අනේ හාමුදුරනේ අපි ලංකාවේදී පන්සලකටවත් ගිය જાතියක් නෙමෙයි කියලා. එතකොට හැබැයි ඒ අයට ඒ ධර්මයේ ලැබුණේ
අර වගේ රටක ගිහිලා ටිකක් තනි වුණාට පස්සේ පාළුව තනිකම. එතකොට ධර්මයේ වටිනාකමත් වැඩි. ඒ නිසා ඔබ කොහේ හිටියත් ඉන්න තැන ඉඳන් පටන් ගන්න. දවසින් දවස අඩියෙන් හරි ඉස්සරහට යන්න. අද ඉන්න තැන ඉඳන් මං තව අඩියක් හරි ඉස්සරහට යනවා කියලා ටික ටික දවසකට එක බණක් අහන්න පුරුදු වෙන්න. ඕන තරම් බණ තියෙනවා. ඒ නිසා දවසකට එක බණක් අහන්න පුරුදු වෙන්න. ඒ වගේ දවස ගන්න නිදා ගන්න ගිහිලා තමන්ගේ ගුණධර්ම ටික සිහි කරලා බලලා තමන්ගේ ශික්ෂාපද ගැන මෙනෙහි කරලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයිමත් අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගෙන අදිෂ්ඨානෙන් දවසින් දවස පුනරාවර්ජනය කර කර බලන්න මම දවසින් දවස අපාය පැත්තට යන කෙනෙක්ද දවසින් දවස ධර්මාවබෝධි පැත්තට යන කෙනෙක්ද කියලා තමන් දිහා බලන්න. අන්න එහෙම තමන් දිහා බලමින් ධර්මයේ පැත්තට අඩියෙන් අඩිය ඉස්සරහට යනවා නම් කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොටයි තේරෙන්නේ මම දැන් ඉස්සර හිටි කෙනාට වඩා දැන් මං සද්ධාවෙන් දියුණු කෙනෙක්. මම මෙච්චර කාලයක් සීල ගුණ දහම් රැකපු කෙනෙක්. මම මෙච්චර කාලයක් ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක්. මම මෙච්චර කාලයක් භාවනා කරලා තියෙනවා. එතකොට තමන්ට කාලයක් ගිහිල්ලා ආපස්සට බලනකොට මේ ගුණ ධර්ම ටික දකිනකොට තමන්ටම ඇති වෙනවා මම නම් දැන් මැරුණ සුගතියම. ඒ බය නැතු මේ මිනිස්සු මේ වචනේ කියනවානේ. හාඳුන්නේ අපි මේ කොහේ හිටියත් අපි දැන් මැරුණත් දැන් නම් අපි බයක් නැහැ. කොයි වෙලේ මැරුණත් සුගතියම තමයි. අපිට බය තියෙන්නේ කොහොම හරි සෝවාන් වෙන්න පුළුවන් බැරි වෙයිද කියන බය තමයි. ඒ මිනිස්සුන්ට ඒ විශ්වාසය ඇති වෙලා. කියන්නේ ඒ මට්ටමට තමන් තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බුදුරජාණන් වහන්සේ පෙන්නන කෙනෙක් තුල සද්ධාව වැඩිලා නම් අවංකව. තමන් කාලයක් තිස්සේ සීල් ගුණ දහම් ටික රැකගෙන තමන් තුල විශ්වාසයක් ගොඩනැගිලා නම් මං සිල්වත් කෙනෙක් කියන විශ්වාසය තමන් තුල තියෙනවා. තමන් නිතර බණහලා දහම් දැනුම ගැන තමන් හොඳ තමන්ගේ ධර්මයේ ගැන තමන් නිරවුල් දැනුමක් තියෙන කෙනෙක් නම් තමන් අතහැරීම ත්‍යාග සම්පත්තිය පුරුදු කරන ප්‍රඥාව වඩන කෙනෙක් නම් තමන්ට විශ්වාසය ඇති වෙනවා මා තුල සද්ධාව තියෙනවා මං හොඳ සීලවන්ත කෙනෙක් මං හොඳ ගුණධර්ම පුරණ කෙනෙක් ඒ නිසා මම දැන් මැරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. අපි බෞද්ධයෝ වෙලා ඉපදිලා මේ මනුස්ස ජීවිතයත් ලැබිලා ලෝකේ බලන්න කෝටි 700ක් තරම් හිටියත් බණපදයක් ඇහෙන්නේ කීයෙන් කී දෙනාටද? එතකොට ඒකටත් පෙර පිනක් තියෙන ඕන. පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ ඒකයි පෙර කළ පින. එතකොට පෙර පිනෙන් බුද්ධ ශාසනයේ මුණ ගැහුණා මනුස්ස ජීවිතේ ලැබුණා මේ සියල්ල පෙර පිනෙන් ලැබිලත් අපිට ලැබෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් අපි බොහොම අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ඉන්න තැන ඉඳන් අඩියෙන් අඩිය පියවරෙන් පියවර හරි ධර්මාවබෝධයේ පැත්තට යන වැඩපිළිවෙලක් දවස ගානේ තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න. ඉතින් එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටම අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත පිණින් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තේමනම් පින් අනුමෝදන් කිරීමක් සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් පින්වතුනි අද ඔබ මේ විහාරස්ථානයට එකතු වෙලා ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයට එකතු වෙලා තුනුරුවන් වන්දනා කරලා ගිලන්පස බුද්ධ පූජාවන් පවත්වලා ඔබ අද අදිෂ්ඨාන පාරමිතාව ගැන මේ අදිෂ්ඨානය ගැන කොහොමද ධර්මාවබෝධයේ කරා අපේ ජීවිතයක් ගොඩනගා ගන්නෙ මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. ඒ වගේම අපි අද දවසේ මේ බණහල රැස් කරගත් සියලු පින එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති
කඹුරාවල සිරි රේවත පූජනීය නාහිමිපාණන් වහන්සේටත් විහාරස්ථානයේ වැඩ සිටින මේ අනිකු ස්වාමින් වහන්සේටත් මේ සියලු පිනෙන් උන්වහන්සේලා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරන සාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාටත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ධර්මදේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ ලිලන්ත වැදිසිංහ දොස්තර මහතා සහ නිර්මලී වැදිසිංහ කියන මේ මහත්මිය ඇතුළු දෙපළ විසින් පුතණුවන්ගේ උපන් දිනයේ සෙත් ප්‍රාර්ථනා කිරීමත් සුරවීර පියාට සහ වලකඩ වත්ත මාතාවට ආශිර්වාද කිරීම අරමුණු අතර තියෙනවා. ඒ වගේම චමත් ජයතිලක මහතා සහ අනුරුද්ධිකා ප්‍රනාන්දු යුවල තෙවන්ද පුතාගේ නම ඈ නිවන්නේ ඕ නිවන් පුතණුවන්ගේ උපන් දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ජයන්ති ප්‍රනාන්දු හා අනුරුද්ධිකා ප්‍රනාන්දු කියන අය තමන්ගේ දෙමාපියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර සඳහන් කරලා තියෙනවා. හෙට දින උපන් දිනයේ සමරන තිලක් අබේවර්ධන මහතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නුවන් ඊශ්වර හා ශාමණී ගිනිගද්දරගේ දෙපළ තමන්ගේ නැසී ගිය මවට මේ පින් අනුමෝදන් කිරීම නැසී ගිය මවට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව ඉන්න අයට ආශිර්වාද කිරීම. එහෙමනම් කල්පනා කරගන්න මේ විදිහට දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාම ඔබ සියලු දෙනා නමින් මිය පරලොවගේ සියලුම ඥාතීන් සිහි කරගන්න. බණ අහපු දායකත්වයේ දරූ පින්වතුන් ඔබ හැමෝම නමින් මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙ. ඒ වගේම උපන් දිනේ සමරන ඒ පුතණුවන්ට ඒ දායකත්වය දක්වන යගේ විදත් පුතණුවන්ට ඒ වගේම නිවන් පුතණුවන්ට දෙන්නටමනේ. ඒ වගේම හෙට දවසේ ආයු උපන් දිනේ සමරන තිලක් අබේවර්ධන මහතා ඇතුළු ඒ හැම දිනාටම උතුම් දායකත්වය දරූ සියලු දිනාටමත් පවුල්වල සියලු දිනාටමත් ධර්මශ්‍රවණයට ආපු ඔබ හැම දිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. හැම දිනාටම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඒ වගේම තමන්ගේ රැකී රක්ෂා තමන්ගේ ලෞකික ලෝකෝත්තර දියුණුව සලසාගෙන ආධ්‍යාත්මික ගුණ ධර්ම වඩාගෙන මේ පාරමී ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ පින උපකාර වේවා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.